මේ ප්‍රශ්නේ පොඩි අඩුවක් තියෙනවා ඉලෙක්ට්‍රෝනවල මෞලික ආරෝපණය දත්තයක් විදිහට දීලා නැහැ. එතකොට අපිට මතක තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝනවල මෞලික ආරෝපණය මෞලයට කූලොම් 96490යි. විනාඩි 20කට වඩා වැඩි කාලයක් ගත වුණා නම් 7 වෙනි ප්‍රශ්නේ ඒ කොටසට පිළිතුරු ලියන්න. ඒ කියන්නේ 2019 7 වෙනි ප්‍රශ්නේ ඒ කොටස 7 වෙනි ප්‍රශ්නේ ඒ කොටස සඳහා ලකුණු 75ක් ලැබෙනවා කියලා ප්‍රශ්න පත්‍රයේ සඳහන් වෙනවා. එතකොට 7 වෙනි ප්‍රශ්නේ ඒ කොටසට විනාඩි 15ක් ඇතුළත පිළිතුරු ලිවිය යුතුයි. එතකොට ප්‍රශ්නයේ පිළිතුරු විවරණය ගැන සලකා බලන්න කලින් ප්‍රශ්නයට පිළිතුරු ලිවීමට 7 වෙනි ප්‍රශ්නේ ඒ කොටසට පිළිතුරු ලිවීමට ගත වූ කාලය කොච්චරද කියලත් පොඩ්ඩක් සැලකිල්ලක් දක්වන්න. විනාඩි 20කට වඩා වැඩි කාලයක් ගත වුණා නම් 7 වෙනි ප්‍රශ්නේ ඒ කොටසට පිළිතුරු ලියන්න. ඒ කියන්නේ පිළිතුරු ලිවීමේ වේගය ගොඩක් මදි කියන එක. අපි දැන් ප්‍රශ්නේ බලමු. M ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සෙවීම සඳහා රූපෙහි දක්වා ඇති ඇටවුම භාවිත කරන ලදී. නියත ධාරාවක් භාවිතයෙන් මිනිත්තු 10ක කාලයක් තුළ විද්‍යුත් විච්ඡේදනය සිදු කරන ලදී. මෙම කාලපරාසය තුලදී ඒ කෝෂයේ කැතෝඩෙහි මිලිග්‍රෑම් 31.75ක ස්කන්ධයේ වැඩිවීමක් සිදු වූ අතර බී කෝෂයේ කැතෝඩෙහි මිලිග්‍රෑම් 147.6ක ස්කන්ධයේ වැඩිවීමක් සිදු විය. වරහන් ඇතුළේ දීලා තියෙනවා කෝෂ A සහ B වල ජලයේ විද්‍යුත් විච්ඡේදනය වීමක් සිදු නොවන බව උපකල්පනය කරන්න කියලා. පළවෙනි කොටස A සහ B එක් එක් කෝෂයේ ඇනෝඩය සහ කැතෝඩය හඳුනා ගන්න 1 2 3 4 අංක අනුසාරයෙන් හඳුනා ගන්න කියලා තියෙනවා. එතකොට මේ පරිපථ සැකසුමේ විද්‍යුත් සැපයුමේ ඍණාග්‍රය මේ. එතකොට ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන පිටවීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන B කෝෂයේ 4 වෙනි ඉලෙක්ට්‍රෝඩේ ද්‍රාවණය තුලට ඇතුල් වන බවයි පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ ඔක්සිහරණය B කෝෂය තුල සිදු වෙන්නේ 4 වෙනි ඉලෙක්ට්‍රෝඩේදී. ඔක්සිහරණය වෙන ඉලෙක්ට්‍රෝඩේට අපි කියන්නේ කැතෝඩය කියලා. එතකොට B කෝෂයේ කැතෝඩය වෙන්නේ 4 කියන ඉලෙක්ට්‍රෝඩය. එතකොට 4 ඉලෙක්ට්‍රෝඩේ ඔක්සිහරණය වෙනවා නම් 3 කියලා දක්වලා තියෙන B කෝෂයේ අනෙක් ඉලෙක්ට්‍රෝඩේ ඔක්සිකරණය වෙලා ඉලෙක්ට්‍රෝන පිටවිය යුතුයි. එතකොට ඇනෝඩය වෙන්නේ ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩය. ඒ කියන්නේ B කෝෂයේ ඇනෝඩය වෙන්නේ අංක 3 කියලා යොදලා තියෙන ඉලෙක්ට්‍රෝඩය. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 2 කියන ඉලෙක්ට්‍රෝඩේදී මේ ද්‍රාවණය තුලට ඇතුළු වන බවයි පේන්නේ. ඒ කියන්නේ ඔක්සිහරණය විය යුත්තේ ඒ කෝෂයේදී අංක 2 ඉලෙක්ට්‍රෝඩේදී. එතකොට කැතෝඩය වෙන්නේ ඒ කෝෂයේ අංක 2 ඉලෙක්ට්‍රෝඩය. එතකොට ඔක්සිකරණය වෙනවා අංක 1 ඉලෙක්ට්‍රෝඩේදී. එතකොට ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. ඒ පිට වෙන ඉලෙක්ට්‍රෝන බාහිර විද්‍යුත් සැපයුමට ධනාග්‍රයෙන් ඇතුළු වෙනවා. එතකොට ඒ කෝෂය තුල ඔක්සිකරණය වෙන්නේ 1 කියන ඉලෙක්ට්‍රෝඩේදී. එහෙනම් ඇනෝඩය අංක 1 ඒ කෝෂයේ සඳහා. එතකොට මේ විදිහට නිවැරදිව ඇනෝඩ සහ කැතෝඩ හඳුනාගත්තට ලකුණු 5 බැගින් ලැබෙනවා. එතකොට විද්‍යුත් විච්ඡේදනයේදී ඇනෝඩ කැතෝඩ හඳුනා ගන්න විදිය ගැන මම විද්‍යුත් රසායන මාස්ටර් ක්ලාස් එකේදී ප්‍රශ්නවල පිළිතුරු ලියන අවස්ථාවේදී බොහොම හොඳින් පැහැදිලි කරලා දුන්නා. එතකොට අභ්‍යාසවල පිළිතුරු ලියපු දරුවන්ට මේ කොටසට පිළිතුරු ලියන එක කිසිදු අපහසුයක් නැහැ. දෙවැනි කොටස එක් එක් කෝෂයේ එක් එක් ඉලෙක්ට්‍රෝඩෙහි සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ලියා දක්වන්න. අංක 1 ඉලෙක්ට්‍රෝඩය ගමු. එතකොට ඒ කෝෂයේ අංක 1 ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය. එතකොට ඇනෝඩේදී සිද්ධ වෙන්නේ ඔක්සිකරණය. කොපර් තහඩුවක් තියෙන්නේ. එතකොට මේ කොපර් තහඩුව ඔක්සිකරණය වෙනවා. එතකොට කොපර් 2 ධනයන හැදෙනවා. ජලීය කොපර් 2 ධනයන ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. ඒ සමීකරණය ලියලා තිබ්බට ලකුණු 4යි. එතකොට ඒ කෝෂයේ දෙවැනි ඉලෙක්ට්‍රෝඩේදී සිද්ධ වෙන්නේ ඔක්සිහරණය. එතකොට ද්‍රාවණයේ කොපර් 2 ධනයන තියෙනවා. ඒ කොපර් 2 ධනයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන කොපර් බවට පත් වෙනවා. ඒ සමීකරණය ලියලා තිබ්බට ලකුණු 4යි. දැන් බලමු B කෝෂය. B කෝෂයේ තියෙන
අංක 3 ඉලෙක්ට්‍රෝඩේ ඇනෝඩේ. එතකොට ඇනෝඩේදී වෙන්න ඕනේ M ලෝහය ඔක්සිකරණය වීම. M ලෝහය ඔක්සිකරණයෙන් හැදෙන M අයනේ ආරෝපණය මොකක්ද? එතකොට අපිට දීලා තියෙනවා ලවණේ සූත්‍රය M2SO4 thrice කියලා. එතකොට සල්ෆේට් අයනේ ආරෝපණය අපි දන්නවා ඍණ 2යි කියලා. එතකොට සල්ෆේට් අයන 3ක් තියෙනවනම් ඍණ ආරෝපණය ඍණ 6යි. එතකොට ධන අයන වල ආරෝපණය ධන 6ක් වෙන්න ඕනේ. ධන අයන 2යි තියෙන්නේ. එහෙමනම් ධන අයනේ ආරෝපණය ධන 3ක් විය යුතුයි. එතකොට දෙවරක් ධන 3 ධන 6යි. එතකොට හැදෙන්නේ M3 ධන අයන. ඉලෙක්ට්‍රෝන 3ක් පිට වෙනවා. ඒ සමීකරණය ලිව්වට ලකුණු 4යි. එතකොට B කෝෂයේ 4 කියන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩයක්. එතකොට ඔක්සිහරණය වෙන්න ඕනේ. ද්‍රාවණයේ තියෙන M3 ධන අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන M ලෝහය බවට පත් වෙනවා. ලකුණු 4යි ඒ සමීකරණය ලිව්වට. මේ ලකුණු ලැබීම සඳහා අනිවාර්යෙන් භෞතික අවස්ථාව සඳහන් විය යුතුමයි. විද්‍යුත් රසායනයේ මාස්ටර් ක්ලාස් එකේදී මම උගන්වලා තියෙනවා ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක කොපර් ඉලෙක්ට්‍රෝඩ යොදා ගනිමින් සිදු කරන විද්‍යුත් විච්ඡේදනය. එතකොට ඒ ඉගෙනගත්ත දේ මතක තියෙනවා නම් මේ වෙලාවේදී මේ සමීකරණ ලියන එකේ කිසිම අපහසුාවක් නැහැ. එතකොට ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් තියෙනවා, කොපර් ඉලෙක්ට්‍රෝඩ යොදලා තියෙනවා. එතකොට ඒ අනුව සිදුවන ප්‍රතික්‍රියා කැතෝඩ ප්‍රතික්‍රියා, ඇනෝඩ ප්‍රතික්‍රියා අපිට ලියන්න පුළුවන්. ඊට සමරූපීව M වල සල්ෆේටේ ජලීය ද්‍රාවණයක් M ලෝහ කූරුව දාගෙන විද්‍යුත් විච්ඡේදනයේ අදාළ සමීකරණත් ලියන්න පුළුවන්. තුන්වෙනි කොටස විද්‍යුත් විච්ඡේදනයේ සඳහා භාවිත කරන ලද නියත ධාරාව ගණනය කරන්න. අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන විදිහ ටිකක් විශ්ලේෂණය කරලා ඉමු. එතකොට විද්‍යුත් ධාරාව සහ ආරෝපණ ප්‍රමාණය අතර සම්බන්ධයේ තියෙන සමීකරණය අපිට මතක තියෙන්න ඕනේ. එතකොට විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය අපිට ගණනය කරන්න පුළුවන් නියත විද්‍යුත් ධාරාව නියත විද්‍යුත් ධාරාව ගලා ගිය කාලයෙන් ගුණ කරලා. එතකොට මෙතනදී අපි ගණනය කළ යුත්තේ නියත විද්‍යුත් ධාරාව. එතන නියත විද්‍යුත් ධාරාව ගණනය කරන්න අපි ගණනය කරන්න ඕනේ ආරෝපණ ප්‍රමාණය. එතකොට ආරෝපණ ප්‍රමාණය කොහොමද තීරණය කරන්නේ? එතකොට මෙතන තියෙනවා ප්‍රතික්‍රියා. මේ ප්‍රතික්‍රියාවල ඉලෙක්ට්‍රෝන පිට වෙනවා, ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. එතකොට ඉලෙක්ට්‍රෝන මවුල ගාන දන්නවනම් අපිට පුළුවන් මවුල ගණන සමානයි ආරෝපණයේ බෙදීම මෞලික ආරෝපණය කියන සමීකරණය භාවිත කරලා ආරෝපණ ප්‍රමාණය ගණනය කරන්න. එතකොට අපි දැන සිටිය යුතුයි ඉලෙක්ට්‍රෝන මවුල ගණන. කොහොමද ඉලෙක්ට්‍රෝන මවුල ගාන දැනගන්නේ? ඉලෙක්ට්‍රෝන මවුල ගාන දැනගන්න අපිට සිද්ධ වෙනවා මේ කොපර් වල හරි M වල හරි මේ ප්‍රතික්‍රියාවට සහභාගී වූ මවුල ගණන තීරණය කරන්න. එතකොට M වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි දන්නේ නැහැ. මොකද අපි M කියන ලෝහය හරියටම දන්නේ නැති නිසා. හැබැයි කොපර් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි දන්නවා. එතකොට අපිට පුළුවන් කොපර් ස්කන්ධයට අදාළව දීලා තියෙන දත්තයෙන් කොපර් මවුල ගාන ගණනය කරන්න. සමීකරණය මවුල ගන්න සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. එතකොට කොපර් වල ස්කන්ධය බෙදන්න ඕනේ කොපර් වල මෞලික ස්කන්ධය. එතකොට ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා ඒ කෝෂයේ කැතෝඩයේදී කොපර් මිලිග්‍රෑම් 31.75ක් තැම්පත් වුණා කියලා. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් කැතෝඩයේදී තැම්පත් වූ කොපර් මවුල ගණන. ඒ කෝෂයේ කැතෝඩයේ තැම්පත් වූ කොපර් මවුල ගණන සමානයි කොපවල ස්කන්ධයේ මිලිග්‍රෑම් 31.75යි. ග්‍රෑම් කරන්න පුළුවන් 1000ෙන් බෙදලා වෙන විදිහකින් කිව්වොත් 10 ඍණ 3ෙන් ගුණ කරලා. බෙදීම කොපවල මෞලික ස්කන්ධය කොපවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 63.5යි. ඒතර මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 63.5යි. ඊටG සුළු වෙනවා. පිළිතුර ලැබෙන්නේ මෞල වලි. එක බෙදීම දෙක කියන්නේ 0.5යි. එතකොට 0.5 ගුණ කිරීම 10 ඍණ 3 වෙනි බලය. 0.5 කියන්නේ 5 ගුණ කිරීම 10 ඍණ 1 වෙනි බලය. 10 ඍණ 1 වෙනි බලය ගුණ කිරීම 10 ඍණ 3 වෙනි බලය කියන්නේ 10 ඍණ 4 වෙනි බලය. අපි පිළිතුර ලියන්න පුළුවන් 5 ගුණ කිරීම 10 ඍණ 4 වෙනි බලය. ඒ යගේ ගණනය කළාට ලකුණු 5යි. එතකොට අපි ගණනය කරගත්තා කොපර් මවුල ගණන.
එහෙනම් අපිට ඊළඟට ගන්නේ කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන මවුල ගණන විද්‍යුත් විච්ඡේදනයට සහභාගී වූ ඉලෙක්ට්‍රෝන මවුල ගණන ඊ මවුල එහෙම නෙවෙයි ඉලෙක්ට්‍රෝන මවුල ගණන එතකොට අපිට ඒ කෝෂයේ කැතෝඩේදී සිදුවන ප්‍රතික්‍රියාව සලකා බලන්න පුළුවන් කොප මවුල එකක් තැම්පත් වෙන්න ඉලෙක්ට්‍රෝන මවුල දෙකක් ප්‍රතික්‍රියාවට සහභාගී විය යුතුයි එතකොට මේ ප්‍රමාණය වගේ දෙගුණයයි විද්‍යුත් විච්ඡේදනයට සහභාගී වූ ඉලෙක්ට්‍රෝන මවුල ගණන කියන්නේ මවුල පහ ගුණ කිරීම 10^4 ගුණ කිරීම 2 එතකොට 5^2 10යි මවුල 10 ගුණ කිරීම 10^4යි එහෙම නැත්නම් ලියන්න පුළුවන් මවුල 10^3 බලය. ඒ යගේ ගන්න එකලාට ලකුණු 5යි. එතකොට ඉලෙක්ට්‍රෝන මවුල ගණන දන්නවනම් අපිට ඊළඟට ගණනය කරන්න පුළුවන් ආරෝපණ ප්‍රමාණය. ඉලෙක්ට්‍රෝන මවුල ගණන දන්නවා. එනිසා අපි ඊළඟට ගණනය කරන්නේ ආරෝපණ ප්‍රමාණය. විද්‍යුත් විච්ඡේදනයට වැය වූ ආරෝපණ ප්‍රමාණය යොදා ගන්න සමීකරණය මොකද්ද මවුල ගාන සමානයි ආරෝපණ ප්‍රමාණය බෙදීම මෞලික ආරෝපණය එතකොට සමීකරණ දෙපසම ගුණ කරන්න පුළුවන් මෞලික ආරෝපණයෙන් අපිට ලැබෙනවා ආරෝපණ ප්‍රමාණය සමානයි මවුල ගාන ගුණ කිරීම මෞලික ආරෝපණය මවුල ගාන අපි ගන්න කරගෙන තියෙනවා මවුල 10^3 ගුණ කිරීම ඉලෙක්ට්‍රෝනවල මෞලික ආරෝපණය එතකොට මේ ප්‍රශ්නේ පොඩි අඩුවක් තියෙනවා ඉලෙක්ට්‍රෝනවල මෞලික ආරෝපණය දත්තයක් විදිහට දීලා නැහැ. එතකොට අපිට මතක තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝනවල මෞලික ආරෝපණය මවුලේට කූලොම් 96490යි. එතකොට ලකුණු දීමේ පටිපාටියේ සඳහන් වෙනවා ඉලෙක්ට්‍රෝනවල මෞලික ආරෝපණය ඒ කියන්නේ ෆැරඩේ නියතය සඳහා මවුලේට කූලොම් 96500 මවුලේට කූලොම් 96000 වගේ අගයක් අරගෙන මේ ගණනය කිරීම කරලා තිබුණත් ලකුණු ලබා දෙන්න කියලා. එතකොට විද්‍යුත් විච්ඡේදන වැය වූ ආරෝපණ ප්‍රමාණය සමාන වෙනවා මවුල මවුලේට සුළු වෙනවා. එතකොට පිළිතුර ලැබෙන්නේ කූලොම් වලින් 10^3 බලයෙන් මේ යගේ ගුණ වෙන්න ඕනේ. එතකොට දශම ස්ථාන 1, 2, 3ක් වමට එනවා. එතකොට කූලොම් 96.49. ඒ යගේ ගණනය කරගත්තට ලකුණු 5යි. එතකොට තමන් ෆැරඩේ නියතය සඳහා යොදාගත් අගයට අනුව ආරෝපණ ප්‍රමාණය ලැබෙනවා. දැන් අපි ආරෝපණ ප්‍රමාණයත් ගණනය කරලා අවසానයි. එහෙනම් අපිට ගණනය කරන්න පුළුවන් නියත විද්‍යුත් ධාරාව. එතකොට මේ සමීකරණේ නියත විද්‍යුත් ධාරාව උක්ත කළොත් අපිට ලැබෙනවා නියත විද්‍යුත් ධාරාව සමානයි විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය බෙදීම විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය ගලා ගිය කාලය. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් නියත විද්‍යුත් ධාරාව සමානයි ආරෝපණ ප්‍රමාණය කූලොම් 96.49යි බෙදීම නියත විද්‍යුත් ධාරාව ගලා ගිය කාලය මිනිත්තු 10යි තප්පර කෙරුවොත් 10 ගුණ කිරීම 60 10 ගුණ කිරීම 60 600යි. එතකොට 600යි කියන්නේ 6 ගුණ කිරීම 10 දෙවෙනි බලය. එතකොට තවත් දශම ස්ථාන දෙකක් වමට එනවා 100 න් බෙදෙනකොට. එතකොට ඊට පස්සේ 6 න් බෙදන්න තියෙන්නේ. 0.9964 9 6 න් බෙදන්න ඕනේ. විද්‍යුත් ධාරාව මන්නේ SI එකකේ ඇම්පියර්. බිඳුවට 6ව 0යි. දශමතිත 9ට 6ව 1යි 1වරක් 6 6යි 9ෙන් 6ක් අඩු වුනහම 3යි 36 36ට 6ව 6යි 6වරක් 6 36යි ඉතිරි නැහැ 4ට 6ව 0යි 49 49ට 6ව 8යි 8වරක් 6 48යි එතකොට 49ෙන් 46ක් අඩු වුනහම 1ක් ඉතිරි එතකොට 6ෙන් 1 0.5ට වඩා අඩු නිසා වට යන්න අවශ්‍ය නැහැ අපිට කියන්න පුළුවන් නියත විද්‍යුත් ධාරාව ඇම්පියර් 0.16.8යි. ඒ යගේ ගණනය කරගත්තට ලකුණු 5යි. හැබැයි ලැබෙන පිළිතුර
මේ පියවරේදී ෆැරඩේ නියතයේ සඳහා යොදාගත් අගය මත වෙනස් වෙනවා. ඒ නිසා ඒ අගයට ගැළපෙන විදිහට විද්‍යුත් ධාරාව ගණනය කරලා තියෙනවා නම් සම්පූර්ණ ලකුණු ලැබෙනවා. ෆැරඩේගේ විද්‍යුත් විච්ඡේදනයේ පිළිබඳ නියම භාවිතයට අරගෙන අපිට පුළුවන් මේ ගණනය කිරීම කරන්න. අපි තුන්වෙනි කොටසට ෆැරඩේගේ විද්‍යුත් විච්ඡේදන නියමය ඇසුරු කරගෙන පිළිතුරු ලියලා බලමු. එතකොට ෆැරඩේගේ විද්‍යුත් විච්ඡේදන නියම භාවිතයෙන් ගණනය කිරීමක් කරනකොට අපි තීරණය කරන භෞතික රාශියක් තියෙනවා. ඒ භෞතික රාශියට අපි කියනවා රසායනික සමකය කියලා. එතකොට මෙතනදී කොපර් සම්බන්ධයෙන් ගණනය කිරීම කරන නිසා අපි ගණනය කරනවා කොපර්වල රසායනික සමකය. කොපර්වල රසායනික සමකය. කොහොමද කොපර්වල රසායනික සමකය ගණනය කරන්නේ? කොහොමද යම්කිසි ද්‍රව්‍යයක රසායනික සමකය ගණනය කරන්නේ? අදාළ ද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය බෙදනවා සංයුතාවේ. එතකොට කොපර්වලට අපි දන්නවා සංයුතාව දෙකක් තියෙනවා. Q+ අයනයේදී සංයුතාව එකයි, Q+ අයනයේදී සංයුතාව දෙකයි. එතකොට මේ විද්‍යුත් විච්ඡේදනයේදී සිද්ධ වෙන්නේ ජලීය කොපර් දෙක දන අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන කොපර් බවට පත්වීම. මේ ප්‍රතික්‍රියාව කැතෝඩේදී වෙනවා. ඇනෝඩේදී වෙන්නේ කොපර් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා කොපර් දෙක දන අයන බවට පත්වීම. එතකොට අපිට පැහැදිලි ඇනෝඩේදී සහ කැතෝඩේදී සිදුවන ප්‍රතික්‍රියාවලට අදාළව කොපර්වල සංයුතාව දෙකයි. එතකොට අපි කොපර්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කොපර්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 63.5 කියලා දීලා තියෙනවා. බෙදනවා කොපර්වල මේ අවස්ථාවේ සංයුතාව දෙකෙන්. එතකොට ලැබෙන අගය ග්‍රෑම් වලින් සලකපුවාම කොපර්වල රසායනික සමකය වෙනවා. එතකොට 6ට 2 ඒවා 3යි, 3 වරක් 2 6යි, 3ට 2 ඒවා 1යි, 2 වරක් 1 2යි, 3ෙන් 2ක් අඩු වුනහම 1යි. දශම තිත. එතකොට 15, 15ට 2 ඒවා 7යි, 7 වරක් 2 14යි, 15ෙන් 14ක් අඩු වුනහම 31යි. එතකොට අගට බිඳුවක් දැම්ම 10යි, 10ට 2 ඒවා 5යි, 5 වරක් 2 10යි, ඉතිරි නැහැ. එතකොට කොපර්වල රසායනික සමකය ග්‍රෑම් 31.75යි. එතකොට මේ වෙලාවේදී කොපර් මිලිග්‍රෑම් 31.75ක් තමයි තැම්පත් වෙලා තියෙන්නේ කැතෝඩේදී. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් කැතෝඩේ තැම්පත් වූ කොපර්වල රසායනික සමක ගණන. තැම්පත් වූ රසායනික සමක ගණන. එතකොට කොපර්වල රසායනික සමක එකක් ග්‍රෑම් 31.75යි. තැම්පත් වෙලා තියෙනවා මිලිග්‍රෑම් 31.75. ග්‍රෑම් කරන්නේ 10^3 ගුණ කරලා. එතකොට තැම්පත් වෙච්චි ප්‍රමාණය රසායනික සමක එකේ ස්කන්ධයෙන් බෙදපුවාම අපිට ලැබෙනවා රසායනික සමක ගාන. ඊටදී සුළු වෙනවා. 31.75 බෙදීම 31.75 1යි. එතකොට රසායනික සමක 10^3ක් තැම්පත් වෙලා තියෙනවා කැතෝඩේදී. එතකොට ෆැරඩේගේ විද්‍යුත් විච්ඡේදන නියම ඇසුරෙන් අපිට ලැබිලා තියෙන ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ප්‍රතිඵලය තමයි ඕනෑම ද්‍රව්‍යයක රසායනික සමක එකක් මුක්ත කිරීමට වැයවන ආරෝපණ ප්‍රමාණය කූලොම් 96490යි. එතකොට මෙතනදී රසායනික සමක 10^3ක් මුක්ත වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ගණනය කරන්න පුළුවන් වැයවන ආරෝපණ ප්‍රමාණය හරියටම ලිව්වොත් කොප මිලිග්‍රෑම් 31.75ක්. ඒ කියන්නේ සමක 10^3ක් තැන්පත් කිරීමට වැයවන ආරෝපණ ප්‍රමාණය රසායනික සමක එකක් තැන්පත් කරන්න කූලොම් 96490ක් යනවා. එහෙමනම් රසායනික සමක 10^3ක් තැන්පත් කරන්න ඒ වගේ 10^3 ගුණයයි. එතකොට 10ෙන් බෙදන්න තියෙන්නේ දශමස්ථාන 1යි 2යි 3යි කූලොම් 96.49. ඊළඟට ගණනය කරන්න ඕනේ විද්‍යුත් ධාරාව. විද්‍යුත් විච්ඡේදනය සඳහා භාවිත කළ නියත විද්‍යුත් ධාරාව ගණනය කරන්න ඕනේ. සමීකරණය Q = IT. එතකොට නියත විද්‍යුත් ධාරාව සමාන වෙනවා විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය බෙදීම විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය භාවිත කළ කාලයට.
එතකොට අපිට ගණනය කරන්න පුළුවන් විද්‍යුත් විච්ඡේදනය සඳහා භාවිත කළ නියත විද්‍යුත් ධාරාව විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය කූලොම් 96.49යි බෙදීම විද්‍යුත් ධාරාව භාවිත කළ විද්‍යුත් විච්ඡේදනය සිදු කළ කාලය විනාඩි 10යි. ඒ කියන්නේ තප්පර 10 ගුණ කිරීම 60යි. එතකොට සුළු කරපුවහම පිළිතුර ලැබෙනවා ඇම්පියර් 0.16.8. එතකොට මේ විදිහට විද්‍යුත් ධාරාව ගණනය කළත් ඒ ගණනය කිරීමේ ක්‍රමය නිවැරදි. එතකොට කොපවල රසායනික සමකය ගණනය කළාට ලකුණු 5යි. තැම්පතු රසායනික සමක ගාන ගණනය කළාට ලකුණු 5යි. විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය ගණනය කළාට ලකුණු 5යි. නියත විද්‍යුත් ධාරාව ගණනය කළාට ලකුණු 5යි. ඒ විදිහට ලකුණු ලැබෙනවා ෆැරඩේගේ විද්‍යුත් විච්ඡේදනය පිළිබඳ නියම ඇසුරෙන් මේ ගණනය කිරීම කළොත්. හතරවෙනි කොටස M ලෝහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. එතකොට හතරවෙනි කොටසේ කරන්න තියෙන්නේ තුන්වෙනි කොටසේ ගණනය කිරීමට ප්‍රතිවිරුද්ධ ගණනය කිරීම වගේ. ඇයි එහෙම කියන්නේ? ඒ කෝෂයේ තිබුණේ කොපවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දැනගෙන හිටපු නිසා අපිට පුළුවන් වුණා විද්‍යුත් ධාරාව ගණනය කරන්න. එතකොට B කෝෂයේ අදාළ ලෝහය දන්නේ නැහැ. ඒ නිසා අපිට ගණනය කරන්න පුළුවන් ඊට ප්‍රතිවිරුද්ධව කල්පනා කරලා M වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට B කෝෂයේදී විද්‍යුත් විච්ඡේදනයට වැය වූ ආරෝපණ ප්‍රමාණය කොච්චරද? A කෝෂයේ හරහා ගමන් කළා කියලා පේන ඉලෙක්ට්‍රෝන ගන්නම තමයි B කෝෂයේ හරහාත් ගමන් කරන්නේ. ඇයි මේ කෝෂ දෙක ශ්‍රේණිගතව සම්බන්ධ. විද්‍යුත් ධාරාව A කෝෂය හරහා ගමන් කරලා ඒ විද්‍යුත් ධාරාවමයි B කෝෂය හරහා ගමන් කරන්නේ. විද්‍යුත් ධාරාව ගමන් කළ කාලයත් සමානයි. විනාඩි 10ක් තිස්සේ විද්‍යුත් විච්ඡේදනය කරන්න. එතකොට A කෝෂය හරහා ගමන් කළ ආරෝපණ ප්‍රමාණයමයි B කෝෂය හරහා ගමන් කරන්නේ. ඉතින් අපිට කියන්න පුළුවන් B කෝෂයේදී විද්‍යුත් විච්ඡේදනයට වැය වූ ආරෝපණ මවුල ගණන ප්‍රමාණය ආරෝපණයෙන් මනින්න පුළුවන් නැත්නම් ආරෝපණ මවුල ගණනයෙන් මනින්න පුළුවන්. ආරෝපණ මවුල ගණන ඒ කෝෂයේ විද්‍යුත් විච්ඡේදනයේ සහභාගී වූ ආරෝපණ ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන මවුල ගානට සමාන වෙන්න ඕනේ. මෙතන ආරෝපණ ඉලෙක්ට්‍රෝන හින්දා ඉලෙක්ට්‍රෝන මවුල ගාන කියලා ලියන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන මවුල ගාන මවුල 10^3. ඒ අගය ගන්න කරගත්තට ලකුණු 5යි. එතකොට B කෝෂයේ කැතෝඩයේදී තැම්පත්වන M ලෝහයේ මවුල ගාන දැන් අපිට ගණනය කරන්න පුළුවන්. එතකොට B කෝෂයේ කැතෝඩයේදී සිදුවන ප්‍රතික්‍රියාවට තුලිත රසායනික සමීකරණ අපි ලියලා තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන මවුල 3කින් M ලෝහ මවුල 1ක් තැම්පත් වෙනවා. යනවා අපිට ගණනය කරන්න පුළුවන් B කෝෂයේ කැතෝඩයේදී තැම්පත් වූ M මවුල ගණන සමානයි ඉලෙක්ට්‍රෝන මවුල 3කින් M ලෝහ මවුල 1යි. එතකොට ඉලෙක්ට්‍රෝන මවුල ගාණෙන් 3^1යි. 3^1 ගුණ කිරීම මවුල 10^3 බලය. ඒ යගේ ගණනය කරගත්තට ලකුණු 5යි. සුළු කිරීම අවශ්‍ය නැහැ. භාගයක් විදිහට තිබ්බට ගැටලුවක් නැහැ. එතකොට තැම්පත් වූ M ලෝහ ස්කන්ධය අපිට දීලා තියෙනවා. එතකොට M ලෝහයේ මවුල ගාණත් අපි දන්නවා. එතකොට සමීකරණය මොකද්ද? මවුල ගාන සමානයි ස්කන්ධයේ වෙදී මৌলিক ස්කන්ධය. සමීකරණ දෙපසම මৌলিক ස්කන්ධයෙන් ගුණ කරනවා. සමීකරණ දෙපසම මවුල ගානෙන් බෙදෙනවා. එතකොට මৌলিক ස්කන්ධය සමානයි ස්කන්ධයේ වෙදීම මවුල ගණන. M වල මৌলিক ස්කන්ධය නැත්නම් M ලෝහයේ මৌলিক ස්කන්ධය සමානයි. ප්‍රශ්නේ තියෙනවා M වලින් මිලිග්‍රෑම් 147.6ක් තැම්පත් වුණා කියලා
මිලිග්‍රෑම් 147.6 ග්‍රෑම් කරන්න 10 හරින 3ෙන් ගුණ කරනවා. බෙදීම තැම්පත්තු M වල මවුල ගණන මවුල 3ෙන් 1 ගුණ කිරීම 10 හරින 3 වෙනි බලය. එතකොට 10 හරින 3 වෙනි බලයට 10 හරින 3 වෙනි බලය සුළු වෙනවා. එතකොට පිළිතුර ලැබෙන්නේ මවුලේට ග්‍රෑම් වලින් 147.6 බෙදීම 1 බෙදීම 3. ඒ කියන්නේ 147.6 ගුණ කිරීම 3. 6 වරක් 3 18යි 8යි ඉතිරි 1යි 7 වරක් 3 21යි ඉතිරි 1යි 22යි ඉතිරි 2යි 4 වරක් 3 12යි 12යි 2යි 14යි ඉතිරි 1යි 1 වරක් 3 3යි ඉතිරි 1යි 4යි දශම ස්ථාන 1යි. එතකොට M ලෝහයේ මৌলিক ස්කන්ධයේ මවුලේට ග්‍රෑම් 442.8යි. ඒ යගේ ගණන කරගත්තට ලකුණු 5යි. එතකොට ගණනය කිරීම මෙතනින් ඉවර නැහැ. ප්‍රශ්නේ අහන්නේ M ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට ලෝහ ස්වභාවයේ පරමාණු විදිහට තියෙන්නේ. එතකොට අපි ඉගෙනගෙන තියෙනවා ලෝහ සඳහා මৌলিক ස්කන්ධය කියලා කියන්නේ මවුලේට ග්‍රෑම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට M ලෝහයේ මৌলিক ස්කන්ධය මවුලේට ග්‍රෑම් 442.8යි. එහෙමනම් M වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 442.8 විය යුතුයි. එතකොට M වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 442.8 කියලා ලියලා තිබුණාට ලකුණු 4යි. මේ කොටසටත් ෆැරඩේගේ විද්‍යුත් විච්ඡේදන නියම භාවිත කරලා අපිට පිළිතුරු ලියන්න පුළුවන්. අපි බලමු පිළිතුරු ලියන විදිය. එතකොට මේ වෙලාවේදී එකම විද්‍යුත් ධාරාව එකම කාලයක් ද්‍රාවණ දෙක තුලින්ම ගලා ගිය නිසා M ලවණ අඩංගු හරියටම කිව්වොත් M වල සල්ෆේට් අඩංගු ද්‍රාවණයේ විද්‍යුත් විච්ඡේදනයටත් වැය වුණු ආරෝපණ ප්‍රමාණය කොපර් සල්ෆේට් ද්‍රාවණයේ විද්‍යුත් විච්ඡේදනයට වැය වූ ආරෝපණ ප්‍රමාණයට සමාන වෙනවා. ආරෝපණ ප්‍රමාණය ගණනය කරන්නේ නියත විද්‍යුත් ධාරාව ගුණ කිරීම ඒ නියත විද්‍යුත් ධාරාව ගලා ගිය කාලේ. එතකොට විද්‍යුත් ධාරාවත් විද්‍යුත් විච්ඡේදන දෙකට සමානයි. විද්‍යුත් ධාරාව ගලා ගිය කාලයත් විද්‍යුත් විච්ඡේදනයකට සමානයි. එතකොට ආරෝපණ සමානයි. මේ විදිහට කොපර් සල්ෆේට් විද්‍යුත් විච්ඡේදනය සහ M වල සල්ෆේටේ විද්‍යුත් විච්ඡේදනය සඳහා වැයවන ආරෝපණ ප්‍රමාණය සමානයි කියන එක කලිමුත් මේ ගණනය කිරීමේදී මම කිව්වා. එතකොට ආරෝපණ සමාන වෙනවා නම් සිද්ධ වෙන දේ තමයි ඒ අවස්ථා දෙකේදී මුක්තවන රසායනික සමක ප්‍රමාණය සමාන විය යුතුයි. ෆැරඩේගේ විද්‍යුත් විච්ඡේදනය පිළිබඳ දෙවැනි නියමයෙන් කියවෙන්නේ නියත විද්‍යුත් ආරෝපණ ප්‍රමාණයකින් මුක්තවන ද්‍රව්‍ය ස්කන්ධය ගැන. එතකොට ආරෝපණ ප්‍රමාණය නියත වුණොත් මුක්තවන රසායනික සමක ගණන නියත විය යුතුයි. එතකොට අපිට කියන්න පුළුවන් M වල සල්ෆේට් ද්‍රාවණය තුලින් විද්‍යුත් ධාරාව ගැලීම නිසා මේ විද්‍යුත් විච්ඡේදනයේදී මුක්තවන M වල රසායනික සමක ගණන 10^3 තුනකට සමාන විය යුතුයි. අපි ලියන්න පුළුවන් විද්‍යුත් විච්ඡේදනයේදී මුක්තවන M වල රසායනික සමක ගණන 10^3. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් M වල රසායනික සමකය. M වල රසායනික සමකය සමානයි. එතකොට රසායනික සමක 10^3ක් මුක්ත වෙනකොට M වලින් මිලිග්‍රෑම් 147.6ක් මුක්ත වෙලා තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් M වල ස්කන්ධයේ මිලිග්‍රෑම් 147.6. එතකොට ග්‍රෑම් 147.6 ගුණ කිරීම 10^3. මේ රසායනික සමක 10^3ක්. එහෙමනම් රසායනික සමක එකක් කීයද? මෙයාගේ බෙදන්න ඕනේ 10^3ෙන්. එතකොට 10^3ට 10^3 සුළු වෙනවා. එතකොට පිළිතුර ලැබෙනවා ග්‍රෑම් 147.6. මේ M වල රසායනික සමකය. එතකොට අපි දන්නවා M වල රසායනික සමකය ගණනය කරන විදිය. කොහොමද ගණනය කරන්නේ? M වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය
බෙදන්න ඕනේ එම්මල සංයුතතාවෙන්. එතකොට මේ වෙලාවේදී එම්මල සංයුතතාව කීයද? M3 දනායන තමයි ද්‍රාවණයේ පවතින්නේ. M3 දනායන ඉලෙක්ට්‍රෝන 3ක් ලබාගෙන M පරමාණු බවට පත්වීම සිද්ධ වෙන්නේ. එම්මල සංයුතතාවේ 3යි කියලා පැහැදිලි. එම්මල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 3ෙන් බෙදපුවාම ලැබෙන අගය ග්‍රෑම් වලින් ගත්තොත් ඒ අගය එම්මල රසායනික සමකයට සමානයි. ඒ කියන්නේ ග්‍රෑම් 147.6ට සමානයි. එතකොට ජීට ජී සුළු වෙනවා. හරස් කුණිතිය දන්න තියෙන්නේ. අපිට ලැබෙනවා M වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 3 වරක් 147.6. එතකොට 6 වරක් 3 18යි. එකක් ඉතිරි 7 වරක් 3 21යි. එකයි 22යි. දෙකයි දෙකක් ඉතිරි 3 වරක් 4 12යි 2යි 14යි 4යි. එකක් ඉතිරි 1 වරක් 3 3යි 1යි 4යි. දශමස්ථාන 1යි. එතකොට M වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 442.8යි කියන නිගමනය කරන්න පුළුවන්. එතකොට මේ වෙලාවේදී විද්‍යුත් විච්ඡේදනය සඳහා භාවිත කළ ආරෝපණ ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ කියලා දීපු අදහසට ලකුණු 5යි. M වල රසායනික සමක ගාන ගණනය කළාට ලකුණු 5යි. එතකොට M වල රසායනික සමකයේ ස්කන්ධයේ ග්‍රෑම් 147.6 කියලා තීරණය කරගත්තට ලකුණු 5යි. M වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 442.8 කියලා ලියල් තිබුණාට ලකුණු 4යි. ඒ විදිහට ලකුණු ලැබෙනවා. මේ විදිහට ෆැරඩේගේ විද්‍යුත් විච්ඡේදනය පිළිබඳ නියම උපයෝගී කරගෙන මේ ගණනය කිරීම කළොත්. එතකොට මේ විදිහටයි 2019 හත්වෙනි ප්‍රශ්නේ ඒ කොටසට පිළිතුරු ලියන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න විද්‍යුත් විච්ඡේදනය ගැන අපි ඉගෙනගෙන තියෙන සිද්ධාන්ත අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණය කොපර් ඉලෙක්ට්‍රෝඩ දා විද්‍යුත් විච්ඡේදනය සිදු කරන අවස්ථාව ගැන අපි ඉගෙනගත්ත කරුණු. ඒ වගේම විද්‍යුත් විච්ඡේදනයට අදාළව ගණනය කිරීම සිදු කරන ආකාරය ගැනත් අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට මේ විදිහ ගණනය කිරීම අපි විද්‍යුත් රසායන මාස්ටර් ක්ලාස් එකේ 3 වෙනි පැවරුමේදී කරලා තියෙනවා. එතකොට ඒ වගේ ගණනය කිරීම කරලා ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්නවල මේ වගේ ගණනය කිරීම තියෙනවා. ඒ ගණනය කිරීම කරලා තියෙන දරුවෙක්ට මේ ප්‍රශ්නෙට විනාඩි 15ක් ඇතුළත පිළිතුරු ලියලා ලකුණු 75ම ලබා ගන්න පුළුවන්. පිළිතුර සඳහා ලැබුණු ලකුණු ප්‍රමාණය බලන්න. ලැබුණු ලකුණු ප්‍රමාණය 75ට වඩා ගොඩක් අඩු නම් විද්‍යුත් රසායනයේ පාඩමට අදාළව නැවත ප්‍රශ්නවලට පිළිතුරු ලියලා හොඳ පුහුණුවක් ලබා ගන්න. විද්‍යුත් රසායනයේ සම්බන්ධයෙන් තියෙන සිද්ධාන්ත දැනුම ගොඩක් අඩු නම් විද්‍යුත් රසායනයේ සිද්ධාන්ත නැවත හොඳින් ඉගෙනගෙන ඉන්න. එතකොට 1980 සිට මේ දක්වා පසුගිය විභාග ප්‍රශ්නවල විද්‍යුත් රසායනයේ පාඩමට අදාළ ප්‍රශ්නවල මම පිළිතුරු යොදලා තිනවා අමිල ගුරු කෙමිස්ට්‍රි YouTube channel එකට. එතකොට මේ channel එකේ තියෙන වීඩියෝ විවරණ බලලා දුවල පුතාලට පුළුවන් මේ පාඩමෙන් ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. එතකොට මේ විදිහටම අපි තවත් පසුගිය විභාග ප්‍රශ්නයක පිළිතුරු විවරණකින් මුණගැසෙමු.